තනිකඩව ජීවත් වෙනවා විනාමම සමාජයේ නැත් වෙලා හුදකලාව ජීවත් වෙනවා නෙමෙයි සෑහීමකටපත් නොවෙන්න තනිකඩව ජීවත් වීමම මාගේ ජීවිතේ ගොඩක් සෑහීමකටපත් වෙන හේතුවක් වෙලා තියෙනවා ඒ කාරණා කිහිපයක් නිසා මගේ ජීවිතේ සම්බන්ධව කරන කියන හැම දෙයකම වගකීම මගේ මම තනිකඩ නිසාම මට ගොඩක් දේවල් ගැන හිතන්න ගොඩක් දේවල් කරන්න මට කාර්ය ලැබිලා තියෙනවා සෑහීමකටපත් වෙන්න පුළුවන් ලොකුම දේ තමයි මට ලැබිලා තියෙන මානසික නිදහස ගොඩක් අයට මොන දේ තිබුණත් නැති මේකම දේ තමයි ඒක ඒ වගේම තමයි මට සමාජීය උදව් අවශ්‍යයි හඳුනගෙන ඒ අයට පිටක් වෙන්න මට අවකාශ ලැබෙනවා මේ නිසා මම කරන හැම දෙයකම අයිතිය තියෙන්නේ මට විතරයි මං කොහොමඩවත් බැඳීම් වලට කැමති කෙනෙක් නෙමෙයි ඉතින් මේ විදිහට පවසන්නේ අප කවුරුත් දන්න හඳුරන දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන නිරෝෂා පෙරේරා තමයි මේ විදියට ඇගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරන අය වැඩිදුරටත් මෙන්න මේ විදියට තමයි පහුගිය දවසක මාධ්‍යයක් එක්ක එකතු වෙමින් කතා බහ කරලා තිබුණේ. අපි දන්න නිරෝෂා කොහොමද ඉතින් බැඳලා තියාගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒක ගැන කතා කරමු නේද? මට බැඳිලා ඉන්නත් ඕනි නැහැ. මම කාවත් බැඳලා තියාගන්න කැමතිත් නැහැ. ඔයා මෙහෙම කරනවා නම් මම කැමතියි කියලා මට කවුරු හරි කියනවට මං කැමති නැහැ වගේම මමත් එහෙම කාටවත් කියන්න කැමති නැති කෙනෙක්. ඒක මගේ හැටි. මගේ නිදහසට වගේම මම අනික් අයගේ නිදහසටත් ගරු කරන කෙනෙක්. ඇත්තටම මම තනිකඩව ජීවත් වෙන එක සමරණ කෙනෙක් කිව්වොත් හරි. බඳින වයසේ කෙල්ලක් අවිවාහක වෙන්න එක වැරද්දක් කියලා ඔබට හිතෙන්නේ නැත. වැරද්දක් වෙන්නේ කාටද? මටද හොටද? එහෙමත් නැත්නම් වෙන කාට හරිද? මම දැන් ඔබද ඉන්න එකෙන් කාටවත් වැරද්දක් වෙලා තියෙනවද? මං අවිවාහක වෙන්න එකෙන් කාටවත් කිසිම වැරද්දක් වෙලා නැහැ. සෙතක් වුණා මිසක්. මම බොහෝ සමාජ සේවා කටයුතු වල නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන් මගේ දෙමාපියන්ගෙන් මට ලැබුණු ආභාෂය නිසා. විවාහ වෙලා හිටියා නම් මට ඒ දේවල් කරන්න ලැබෙන්නේ නැහැ. පෞද්ගලිකව මම කරන දේවල් කවුරුත් දැනගන්නවට මං කැමති නැහැ. ඔබට අවිවාහක වෙන්න තනිකඩ වෙන්න බලපෑ විශේෂ හේතුවක් තියෙනවද? කියන්න ඕනේ එහෙම ප්‍රබල හේතුවක් නැහැ. ඒක මගේ තෝර ගැනීම. විවාහයක් කරගන්න මට උනන්දුවක් තිබෙන්නේ නැහැ. මං විවාහ ජීවිතයක් පතපු කෙනෙක් නෙමෙයි. සමහර අය ප්‍රථම ප්‍රේමයේ බිඳ වැටෙන නිසා විවාහ වෙලා නැහැ. සමහර විවාහ වෙන්න උත්සාහ කරලා බැරි වුණා ඉන්නවා. මං කවදාවත් හිනමැවුවේ නැහැ. මේ වගේ කෙනෙක් මට ඕනි. මේ වගේ කෙනෙක් එක්ක විවාහ වෙන්න ඕනි කියලා. විවාහයක් කියලා කියන්නේ හිරයක් කරගන්නවා කියලා කියමනක් තියෙනවා. හිර බන්ධනයක්. හිරයක් කරගන්නවා කියන්නේ ඉතින් හිර කරගන්න එක තමයි. කවුද දෙවියනේ එහෙම හිර වෙලා ඉන්න කැමති? මම ජීවත් වෙන්නේ මට හොඳයි කියලා හිතන විදිහට. මං විවාහ වෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මං බිනිඳක් වෙන්න නිර්මාණය වුණ කෙනෙක් නෙමෙයි. විවාහය තමයි ජීවිතේ සිදුවන ලොකුම ලෞකික බැඳීම. මට කෙවල් දරවල් යාන වාහන තිබ්බට මට ඒවට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න ඕනේ නැහැ. ඒත් පුද්ගලයෙක් එක්ක බැඳීමක් ඇති කරගත්තොත් අපි පවුල් කන්න ඕනේ. පවුල් කැමි උමනාවක් මට නැහැ. ඒ තීරණය ගැන කොයි මොහොතකවත් ඔබ පසුතැවිලි වෙන්නේ නැද්ද? අනේ නැහැ. කිසිම අවස්ථාවක පසුතැවීමක් නැහැ. දවසින් දවස ඒ ගැන සතුටු වෙනවා මිසක් විවාහ සංස්ථාව තුළ මට කරන්න පුළුවන් චරිතයක් මට පේන්නේ නැහැ. මට දැනෙන්නේත් නැහැ. මං කොච්චර නිහතමානීද බලන්න. මට කරන්න බැරි චරිත ගැනත් මම කියනවා. ඔබ විවාහයට පයද? ඒක බයක් නෙවෙයි. විවාහය කියන්නේ මොකක්ද කියලා දැනගන්නේ නැතිව බය වෙන්න හේතුවක් නැහැ. තව කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ ක්‍රියාපද්ධතිය ගැනයි මට චකිතයක් තියෙන්නේ. මේ ජීවිතය ගැන විශේෂයෙන් අනාගතය ගැන ඔබට බයක් වගේ දෙයක් දැනෙන්නේ නැත. ඒකට පළවෙනි උත්තරය තමයි මං නොපෙනෙන හෙටක් ගැන හිතන කෙනෙක් නෙමෙයි. අනිත් එක තමයි විවාහය නිසා ඇතිවන ආරක්ෂාව ගැන හෝ ආරක්ෂිත භාවය ගැන හිතාති මම අහන්නේ. විවාහ වෙන සියලුම දෙනා ආරක්ෂායිද කියන එක. විවාහ උනිස ආරක්ෂිත නොව පිරිස කොච්චරක් නම් ඉන්නවද? ඉතින් මං කොහොමද බලාපොරොත්තු වෙන්නේ විවාහ වුණා කියලා මගේ අනාගතය සුරක්ෂිත වේවි කියලා? සමහරු හිතනවා නම් විවාහ වෙන්න ඕනේ ආර්ථික සුරක්ෂිතතාවය වෙනුවෙන් කියලා. ඒක මට තියෙනවා. ඒකට මට විවාහයක් කරගන්න ඕනේ නැහැ. තවත් සමහරු සමාජ තත්ත්වය නිසා විවාහ වෙනවා. ඒකත් මට තියෙනවා. විවාහ වෙන්නේ ස්වාමියාගේ ආරක්ෂාව පතාගෙන නම්. එයාට කලින් ස්වාමියා නැති වුණොත් එතන ඇති වෙන තත්ත්වය මොකක්ද? නොපෙනෙන හෙටක් ගැන ඇත්තටම මං හිතන්නේ නැහැ. ජීවිතේ සැප දුක බෙදාගන්න අඩුම ගානේ ආධ්‍යාත්මිකව කෙනෙක් නැතිව මිනිස්සුෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? මං නම් කියන්නේ එහෙම දුක සැප බෙදාගන්න සැමියෙක් ඉන්න ඕනේ නැහැ. ඒකට හොඳ යාළුවෝ ඉන්න පුළුවන්.
සහෝදර සහෝදරියෝ ඉන්න පුළුවන්. හොඳ දෙමාපියෝ ඉන්න පුළුවන්. විවාහයක් ගැන මට මතක් නොවෙන්න එක හේතුවක් තමයි මගේ පවුලේ තියෙන දැඩි බැඳීම. අනික මම කිසිම කෙනෙක් එක්ක මගේ දේවල් බෙදා හදා ගන්න කෙනෙක් නෙමෙයි. යාළුවෝ මාත් එක්ක ගොඩක් දේවල් බෙදා හදාගත්තට මට එහෙම මගේ දේවල් බෙදා හදා ගන්න පුරුද්දක් නැහැ. ඔයාට ප්‍රේම සම්බන්ධකම් තිබ්බේ නැද්ද? නව යෝන් වී ආකර්ෂණය වුණා ඉන්නවා. මට මතකයි මම මුලින්ම ඒ වගේ දෙයකට ඇඳුණු කාලය. ඒක මගේ මුල්ම අත්දැකීම. ඒත් එයාව බැඳලා එයාත් එක්ක ජීවිත කාලයම එකට ඉන්න ඕනි කියන හැඟීම මට තිබ්බේ නැහැ. එයාගෙන් කවදාවත් මං අහන්න ගියෙත් නැහැ ඔයා කොහෙද ඉන්නේ, ඔයා කෑවද, නිදාගන්න කීයටද කියලා. මට බඩගිනි නම් මම කනවා. අනික මම එයාගෙන් කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් එයා ඉන්න තැන කියන්න ඕනිද? මම මොකටද අහන්නේ? ඒ වගේම තමයි මගෙන් නොව අහනවට මං කැමතිත් නැහැ. දවසක් එයා කියනවා නිරෝෂ අඩුම ගානේ මම කෑවද ඉන්නේ කොහෙද කියලාවත් අහන්න කියලා. ඒක මට එන්නෙම නැහැ කියපු නිසා මං අහනවා. ඒත් එයා අහන්නේ මම නෙවෙයි. ඔන්න එතකොට මම අසතුටින්. ඊට පස්සේ එයා තීරණය කරන්න පටන් ගන්නවා මම අඳින්න ඕනේ කොහොමද, ආශ්‍රය කරන්න ඕනේ යාළුවා කොහොමද. ඔය හැමදේම හොයන්න පටන් ගන්නවා. මම ඉන්න තැන කියන්න ඕනේ, ළඟ ඉන්න අය ගෑනුද පිරිමිද කියන්න ඕනේ. මං උත්සාහ කරනවා. ඒත් මට එහෙම වෙන්න බෑ. මට එහෙම පුරුදුත් නැහැ. කවුරු හරි මාව පාලනය කරනවා නම් ඒක මට හිසරදයක්. මම පුරුදු වෙලා හිටියේ මගේ අම්මටයි තාත්තටයි වාර්තා කරන්න විතරයි. එහෙම වෙනකොට එයා පිට කෙනෙක් කියලා මට තේරෙනවා. තව කෙනෙක් සතුටු කරන්න මට බොරු කරන්න බෑ. මම නොවන කෙනෙක් වෙන්න මට කොහොමත්ම බෑ. එයා කියනවා මටත් කියන්නලු එයා කොහොමද ඉන්න ඕනි කියලා. තනිකඩ වෙන්න ගෑනු ළමයෙක්ට විශේෂයෙන් කලා ලෝකයේ ඇතුලේ නිදහසේ වැඩ කරන්න බාධාවක් තියෙනවද? මං වෘත්තිය පටන් ගත්තේ පොඩි වයසෙන්. තමන් ශක්තිමත් නම්, තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් තමන්ට ලොකු බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඔබ කේන්දර හඳහන් විශ්වාස කරන කෙනෙක්ද? ඒ අනුව ඔබේ අනාගතය ලියවිලා තියෙන්නේ කොහොමද? මං විශ්වාස කරන්නේ කර්මය. ඒ කියන්නේ පින්පව් කියන එක. අපි කවුරුත් ස්වභාව ධර්මයේ නීතියට යටත්. මං විශ්වාස කරන්නේ මේ සත්‍ය විතරයි. මට වැඩියෙන්ම විශ්වාසය තියෙන්නේ මා ගැන, හඳහන් ගැන නෙමෙයි කියලායි ඒ අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණේ.